ආයුබෝවන්. එඩෙක්ස්කොම් ඉන්සිටියුට් වෙතින් ගෙන එන තවත් ICT පාඩමක් එක තමයි අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි මුල්ම එපිසෝඩ් එකෙන් ඉගෙන ගත්තේ පරිගණකයේ හඳුනා ගැනීම සහ පරිගණකයේ මූලික කාර්ය ගැන. අද අපි ඉගෙන ගන්නවා පරිගණකයේ ලාක්ෂණික ගුණාංග ගැන. එතකොට මොකක්ද මේ පරිගණකයේ ලාක්ෂණික ගුණාංග කියන්නේ? අපි මෙහෙම පැහැදිලි කරගමු. උදාහරණයක් විදියට අපි ගත්තොත් මිනිසෙකට බුද්ධිමත් බවක් තියෙනවා. ඒ වගේම ඔහුට තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මිනිසෙක් වෙහෙස වෙනවා. වැරදීම් අතපසු වීමුත් සිද්ධ වෙනවා. පරිගණකයටත් ආවේනික වූ ලාක්ෂණික ගුණාංග තියෙනවා. ඒවා තමයි වේගය හා කාර්යක්ෂමතාව, නිර්වද්‍යතාව, විශ්වාසිතාව, නියත බව, ආචයන ධාරිතාව, පිරිවැය හා බුද්ධිමත් බව. අපි දැන් එකින් එක බලමු මොනවද මේ ලාක්ෂණික ගුණාංග කියලා. මුලින්ම අපි බලමු වේගය හා කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. ලබා දෙන ඕනෑම කාර්යක් ඉතා කෙටි කාලයකින් නිම කරන්න පුළුවන් වගේම පරිගණකයකට පුළුවන් ඉතා වේගෙන් ක්‍රියාත්මක වෙන්න. ගණනය කිරීමකට උනත් යන්නේ තත්පර කිහිපයයි. ඒ නිසා පරිගණකයේ වේගය අපි තීරණය කරන්නේ මයික්‍රෝ තත්පරයකට, ඒ කියන්නේ තත්පරයෙන් 10න් ඍණ 6 කොටසකට, හෝ නැනෝ තත්පර, ඒ කියන්නේ තත්පරයෙන් 10න් ඍණ 9 කොටසකට. අපි ඊළඟට කියලා දෙනවා පරිගණකයේ නිවැරදිතාවය ගැන. ඇකියුරසිවලදී වෙන්නේ අපි පරිගණකයට ලබා දෙන නිවැරදි දත්ත හා උපදෙස්වලට අනුව පෙරලා නිවැරදි තොරතුරක් අපිට ලබා ගන්න පුළුවන් වීමක්. දෙවැනියට අපි කතා කරනවා පරිගණකයේ මතක තබා ගැනීමේ බලය ගැන. ඕනෑම තොරතුරක් හෝ දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ බලය පරිගණකයකට තියෙනවා. ගබඩා කරපු දත්ත ඕනෑම අවස්ථාවක නැවත භාවිතයට ගන්නත් අවස්ථාවක් තියෙනවා. අපි හතරවෙනියට බලමු බුද්ධිමත් බව කියන්නේ මොකක්ද කියලා. පරිගණකයේ අපි සලකන්නේ ගොළු යන්ත්‍රයක් විදියට. ඒ කියන්නේ පරිගණකයට පරිශීලකයාගේ උපදෙස් නැතුව කිසිම වැඩක් කරගන්න බැහැ කියන එක. ඒ නිසා අපි ලබා දෙන උපදෙස් අනුව තමයි පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒකට කියනවා IQ එකක් නැහැ කියලා. ඊළඟට අපි කතා කරනවා පරිගණකයේ නියත බව ගැන. යම්කිසි ආදානයක් ලබා දුන්නහම ලැබෙන හැම ප්‍රතිදානයම හැම අවස්ථාවකම සමාන වීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. අපි ඊළඟට ඉගෙන ගනිමු විශ්වාසිතාවය ගැන. යම්කිසි ක්‍රියාවලියකට අදාළව ප්‍රතිදානය ගැන තබන විශ්වාසය ගැන තමයි මෙහිදී කියවෙන්නේ. අපි දැන් කතා කරමු පරිගණකයේ පිරිවැය ගැන. මිලට ගන්න අපිට යම්කිසි මුදලක් වැය වුණත් නඩත්තු කිරීමට විශාල මුදලක් සාපේක්ෂව අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ එපිසෝඩ් එකෙන් ඔයාලත් එක්ක කතා කරේ පරිගණකයේ තියෙන ලාක්ෂණික ගුණාංග මොනවද කියන එක ගැන. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු නිහිත පරිගණක පද්ධති සහ පරිගණක සංරචක ගැන. ඔයාට අහන්න ඕන ප්‍රශ්න අදහස් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් කියන්න. ඉතින් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු.